ඩීජේ රන්දිම යුටප් චැනල්ලකට යාළු හැමෝම ආයිබෝන් කියල පිළිගන්න. අද මාම ගෙනවා මියසික් පාඩමක්. ඔයාලට මතකද ඉස්සර පාඩමකින් මම මියසික් කල කීබෝඩ් එක සරටික ඒවගේ මිස්කෙල්ලයක් කියන මොකක්ද කියලා ඔයාලට කියල දුන්න. මතකද ඒක බැලුව නැත්ත දැම්ම බලලින්න. ඒ වගේම අපේ චැනල් එක සබස්ක්‍රයිප් කල නැත්ත දැම්ම සබස්ක්‍රයිප් කල් එකතුවෙන් අපේ විඩියෝ දැන ලයික් කරන්න කමෙන් කරන්න යාළුවන්ට බලංශයා කරන අමත කරන්න එපා. හරි එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු මොකක්ද කියලා. මේ තියෙන්නේ මිඩි කොන්ට්‍රෝල එකක්. මම මේ ගැන හැඳින්වීමක් කරා මීට කලින් වීඩියෝ එකේදී. ඒක බැලුවේ නැත්නම් දැන්ම බලන්න. ඒ වගේම මියුසික් පාඩම මුල් පාඩම කරා මම ඔයාලට සර ටික කියලා දුන්නා. ඒ වගේම ස්කෙල්ලයක් කියන්නේ මොකද්ද කියලා දලා දසක් යන විදිහට කියලා දුන්නා. ඒක බැලුවේ නැත්නම් දැම්ම බලන්න. හරි. අද මම කියලා දෙන්න හදන්නේ මොකද්ද මේ කෝඩ්ස් කියන්නේ. කෝඩ්ස්. දැන් සාමාන්‍යයෙන් දැන් ඔයාලා දැන් සාමාන්‍යයෙන් අහලා ඇති G minor, D minor එහෙම කියලා කියනෝ මේ ගිටාර් එහෙම ප්ලේ කරන කට්ටිය දන්නෝ. එහෙම කියනෝ D minor, G minor එහෙම කියලා. ඇත්තටම කෝඩ්ස් එක ප්ලේ වෙන්නේ සාමාන්‍යයෙන් ලෙෆ්ට් හෑන්ඩ් එකෙන් තමයි. සාමාන්‍යයෙන් එකට කීස් 3ක් හෝ 4ක් වදින අවස්ථාවක් තියෙනවා. වැඩිපුරම බොහෝ විට පාවිච්චි වෙන්නේ 3ක් තමයි කීස්. මෙන්න මේ වගේ මෙහෙම ඒව කෝඩ්ස් ප්ලේ වෙන්නේ. අපි බලමු කොහොමද මේ FL Studio DAW එකේ කොහොමද කෝඩ්ස් මේ හදන්නේ කියලා. හරි එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු FL එකට යන්න. හරි ඊට කලින් අපේ මේ මගේ මේ මම පේජ් එකක් කරන් යන මුජ්ජ කියලා ඒ පේජ් එක ලයික් කළ නැත්තම් පුළුවන් නම් කැමති නම් ලයික් කළ සෙට් වෙන්න. ඒ වගේම DJ රන්දිම නිශාල් කියලා පේජ් එකකුත් තියෙනවා. ඒකටත් පුළුවන් නම් ලයික් එකක් දාලා සෙට් වෙන්න. හරි එහෙනම් අපි වැඩේට යමු. මේ තියෙන FL Studio piano roll එක මෙතන මම ඔයාලා ඩිස්කෙල් එක ගැන ස්කෙල් ගැන කියලා දුන්නා. ඊට පස්සේ මේ මෙතන තියෙන මේ මේ සැර සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කියලා දුන්නා. හරි දැන් අපි සාමාන්‍යයෙන් දැන් කෝඩ්ස් නේ ඉගෙන ගන්න හදන්නේ. කෝඩ්ස් වල කී 3ක් හෝ සමහර විට ඊට වැඩි කීස් ප්‍රමාණයක් කෝඩ් වල වදින්න පුළුවන්. එක්සැම්පල් එකක් ගත්තොත් දැන් ඔයාට ඕන කියමු D minor. අපි මෙතන ගමු D minor. D minor chord scale සල ගූගල් එකට යන්න. ඩක් ඩක් වල අපි හිතමු D minor. හරි D minor chord. මේ විදිහට D minor එක මේ විදිහට ගන්න පුළුවන්. D F A. එතකොට D F A වදින්. හරිද? එතන D වදිනවා. දුර ප්‍රමාණය ඒ හරි ඊට පස්සේ D minor ඊට පස්සේ E minor ගමු. E minor 7th එකේ D F A C කියලා වදිනවා. C major C major එක ගමු. එතන C major C E G දැන් අපිට මේ මේ කෝඩ්ස් තියෙන්නේ. මේ කෝඩ්ස් අපිට ගන්න පුළුවන්. එතන ක්ලික් කරලා එතන මෙතන ක්ලික් කරලා
මේ තියන්න ස්කෙල් හරි මේජර් මේජර් බොම් එහෙම තියෙනවා මෙතන තියෙන මෙලඩි කෝඩ්ස් කියලා මෙතන තියෙනවා මයින මේජර් මේජර් අපි ගමු අයිමත් ගමු සී සී මේජර් එක තොර මේ සී මේජර් ඉතින් ගන්න පුළුවන් හරි දැන් අපි ගමු වෙන එක අපි ගමු මේජර් කෝඩ් එකක් ඊ මේජර් ගමු මේ ඊ මේජර් හරි ඊළඟට මම මෙතනින් ගන්නවා මයින එක පිකම් F E F minor F minor මේ තියෙන හරි අපි දැන් මේක ප්ලේ කරලා බලමු කොහොමද යන්නේ කියලා මෙතන පැටර්න් එක මෙහෙම තමයි කෝඩ්ස් ඊළඟට දැන් අපි බලමු කොහමද දැන් ස්කෙල් එක ගහන්න කියලා එකට හරින ස්කෙල් එක ගහන්න ඕන මම එකට කෝඩ්ස් ටික ගහලා තියෙනවා අපි බලමු ස්කෙල් එකක් ගහන්නේ කොහමද කියලා මම මේකට අරන් තියෙනවා මම ගයින් කරගන්නවා මම මෙතනින් නියු ගිහිල්ලා අලුතෙන් ගන්නවා මේක ස්කෙල් එක එහෙම නැත්නම් කී එක කියලා කියනවා සින්දුවේ හරි මම කරන්නේ දැන් අපි හිතමු අපිට අපි අපිට ඕන D D minor scale එක scale එක මම දැන් ක්ලික් කරා මේ දින් D minor scale එක හරි D E F G A B flat C D හරි දැන් මේක අපි බලමු මෙතනින් ගන්න. ඒතර ලේසියිනේ. අම් මං කරන්නේ එකට මෙතන රයිට් ක්ලික් කරලා රිප්ලේස් කරගන්නවා මිඩි අවුට් එකට. හරි. මිඩි අවුට් එකට රිප්ලේස් කරගෙන මේක රයිට් ක්ලික් කරලා පියානෝ රෝල් යනවා. පියානෝ රෝල් ගිහලා මෙතන ක්ලික් කරලා මම මෙතන යනවා. වෙලා තියනවා අපි මේක ගමු එතන තියෙන එක ගන්න මම හිතන විදියට ඇත්තේ තියන්නේ මයිනර් නැචුරල් හරි D E F G A B flat C ඊළඟට මේකම තමයි ආපහු යන්නේ. එතකොට දැන් මෙතන තියෙන්නේ මයිනර් නැචුරල් D මයිනර් නැචුරල් ස්කෙල් එක තමයි මේ තියෙන්නේ. හරි. ඕන D මයිනර් මෙලඩික් ස්කෙල් එකේ මෙතන කීස් ටියක් වෙනස් වෙනවා. හරි. මේකම එහෙම A sharp කියන්නේ B flat එකටම තමයි. මේ විදිහට. ඊට පස්සේ මේ මම මේක control එක ගහලා select කරගෙන මේක මෙහෙම scale එක දිග කරගන්න. හරි. ඊට පස්සේ මම කරන්නේ මේ clap කියන එක මම replace කරගන්න වෙන FL keys වගේ plugin එකක්. ඊට පස්සේ මම මේකයි තියරිය. හරි. මේ තියෙන මේ ghost channel මේ වැඩි කියන්නේ ghost channel කියන. මේ ghost වෙලා තියෙන්නේ hidden වෙලා.
මේවයි තමයි දැන් අපි හිතමු D minor scale එකෙන් යන සින්දුව D minor key එකෙන් යන. එහෙම නැත්නම් key එකෙන් යන. ඒ සින්දුව අනිවාර්යෙන් වදින්නේ මෙන්න මේ ghost channel වල. මේවයි. ඒවයි තමයි අනිවාර්යෙන් notation වදින්නේ. හරි. මේ ටිකේ විතරයි. අනිවාර්යෙන් notation වදින්නේ. හරි. ඒ වගේම codes බොහෝ විටත් යන්නේ සාමාන්‍යයෙන් මේවලම තමයි බොහෝ විට යන්නේ codes උත් මේ ghost වෙච්ච මේ keys වල තමයි යන්නේ. ඕ ගැන පොඩි සඳහන් කිරීමක් කරන්න තමයි මට ඕන වෙලා තිබ්බේ. මොන හරි දෙයක් අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා නම් comment එකක් දාන්න, video එක හොඳට like කරන්න, channel බලන්න share කරන්න. අපි ඉස්සරහදී බලමු මේවා සේරම මේ ghost channel ඊළඟ codes ඊළඟ base code ගහලා track එකක් ගන්න විදියක් ඉස්සරහදී අනිවාර්යෙන් දානෝ. අපි channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න. එහෙනම් තවත් video එකකින් හම්බෙමු. බුදුසරණයි.